Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Nayakahamrun wahanse athulu maha sangharatnin avasara saddhavanta pinwathuni. චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේ වර්ෂ ගණනාවක ඉඳලා අපි පවත්වාගෙන ආපු භාවනා වැඩසටහන් මාලාව දැන් මේ පින්වතුන් මේ කාල සීමාව තුළ මාසයකට දවස් කිහිපයක් ඒ හැකි පමණ මේ ස්ථානයට පැමිණලා ඒ උතුම් සීලයට පිහිටලා පුහුණු කරන සතිපට්ඨාන කමඨාන පුරුදු කිරීම කරගෙන යනවා. ඒ අතරතුර තමයි මේ වගේ මාසයකට එක දිනයක් වශයෙන් අපි සහභාගී වෙන්නේ. දැන් මේ හැමදාම වැඩසටහන් සෑමකම අපි පැහැදිලි කරගෙන ආවේ සතිපට්ඨාන භාවනාවක් වඩන ආකාරයයි. ඒනුත් සතිපට්ඨාන භාවනා ක්‍රම ගණනාවක් කියනවා. ඒවැයෙන් වර්තමානයේ ගිහි ශ්‍රාවකයන්ට පහසුවෙන් කරන්න පුළුවන් භාවනාවක් වන සතුන් භාවනාව සම්බන්ධව තමයි වැඩිපුර කරුණු ඒවට උපදෙස් ලබා දුන්නේ. මේක තමයි තමන් පුහුණු කරන්නත් අවශ්‍ය වෙන්නේ. පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නත් ඕනේ. දැන් මේ විදිහට මේ භාවනා කරගෙන යනකොට දැන් මේ සතිය තුළ අපි ඊහා පෙරේදා විමුක්තියයි පවත්තම දේශනාවෙන් පැහැදිලි කරා මේ භාවනාව කරගෙන යන ශ්‍රාවකයෙකුට මේ කර්ම කර්මඵලය ගැන තියෙන විශ්වාසය කොයිතරම් දුරට මේ තමන්ගේ භාවනා පුහුණුව සාර්ථක කරගන්න අවශ්‍ය වෙනවද කියලා. ඒකේ එතකොට මුළු දේශනා දෙකක් විමුක්තියට පැවැත්වුවා. මම ඒවා සම්පූර්ණ මෙතෙන්දී පැහැදිලි කරන්න නැතුව ඒ කර්මය කර්මඵලය භාවනා කරන ශ්‍රාවකයෙකුට බලපාන ස්වරූපයේ ඉතිරි කොටස කියන තුන්වෙනි දේශනාව අද දවසේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් දැන් මේ පින්වතුන් පසුව ඒ ඊයේ පෙරේදා පවත්වන දේශනා අතරජාලයට දැම්මට පස්සේ ඒව පස්සේ ශ්‍රවණය කරන්න. එතකොට මේ අද කියන ටිකත් එක්ක සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. දැන් කෙටියෙන්ම මේ කර්මයේ කර්මඵලයේ කියන එක ගැන වචනයක් කියනවා නම් ධර්මයේ හඳුන්වනවා මේ භාවනා කරන්න යන බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රයෝජන ගන්න යනවා නම් කවුරුහරි එයාලට තියෙන්න ඕනේ කියලා කම්මස්සකතා සම්මාදිට්ඨිය. ඒ කම්මස්සකතා සම්මාදිට්ඨියේ තුල ප්‍රධාන අන්තර්ගතය තමයි කර්ම කර්මඵලයේ විශ්වාසය. එනි කර්ම කර්මඵලයේ විශ්වාස නොකර ඉස්සරහට යනකොට මේ භාවනාව ලැබෙන ප්‍රතිඵලයි භාවනාවේ තමන් අර කර්ම කර්මය ඵලය ගැන තියෙන විශ්වාසයේ අඩුපාඩුවයි අතර ගැටුමකට හැමදාමපත් වෙනවා. මොකද මේ ධර්මය කියන එක පවතින්නේ අපි හිතන විදිහකට නෙමෙයි. සංසාරයේ පවතින්නේ අපි හිතන විදිහකට නෙමෙයි. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සංසාරයේ පවතින අසරූපය නියාම ධර්ම පහකින් පවතින්නේ කියලා. එකිනෙකට ස්වයාත්ත නියාම නීති පහක්. ඒ නීති පහ තමයි අර ඉර්තුනියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියලා හඳුන්වන්නේ. මේ කර්ම කර්මඵලයේ ස්වરૂපය කියන්නේ ඒකට කම්ම, ධම්ම, චිත්ත කියන තුන සම්බන්ධයි. විශේෂයෙන් මේ තුන එකට සම්බන්ධ වෙලා තමයි මේ කර්ම විපාක කියන දෙයක ලොකෝට බලපාන. දැන් එතෙන්දී මේ භාවනාව අපිට බලපාන්නේ කර්ම ස්වરૂප දෙනවා දෙකක්.
එහෙනම් විපාක ස්වරූප දෙකක් තියෙනවා. කර්ම ස්වරූප දෙක කියන්නේ අකුසල කර්ම, ආකුසල කර්ම. එහෙනම් විපාක කියන්නේ අකුසල කර්මයේ විපාකය හා කුසල කර්මයේ විපාකය. එතකොට මේ භවනාවට මේ කුසල කර්මයට සම්බන්ධයක් නැහැ. භවනාවේ හැම වෙලාවෙම දැන් භවනා කරන්න සුදුසුකම ලැබුණු එක කුසල කර්මයේ විපාකය. කුසල කර්මයේ දැන් උදාහරණයක් විදිහට දැන් තිරිසනෙකුට සතිපට්ඨාන භාවනාව පඩන්න බෑ. මිනිස්සෙකුට තමන් උත්සාහ කරත් වඩන්න පුළුවන්. එතකොට දැන් මේ පින්වතු මිනිස්සෙන්නේ තව සත්තු තිරසන් සත්තුනේ ඇත්තටම අතීත කර්මයක වර්තමාන විපාකය. එතකොට දැන් එහෙම නැතුව මේ දැන් කුසල කර්මයේ විපාකයෙන් මිනිස්සු වුණා අකුසල කර්මයේ විපාකයෙන් තිරිසනෙක්. එතකොට විපාකය තමයි තමන්ගේ වර්තමාන ස්වરૂපය, ජීව ස්වરૂපය, සත්ත්ව ස්වરૂපය, සත්ත්ව තලයේ නිර්මාණය කළ දුන්නු. හැබැයි නිකම් විපාකය නිකම් ඉබේ හට ගන්න බෑ ලෝකේ. අතීත කර්මයක් ඒකට තියෙනවා. දැන් පහුවේ තියෙන මේ භවනා කරනකොට මේ භාවනාවෙන් අහක් කරන්න මුලින් විපාක ස්වરૂපය නෙවෙයි කර්ම ස්වરૂපය. ඒක ඒ කර්ම ස්වરૂපයෙන් අහක් කරන්නේ භාවනාවකින් ඉවත් කරන්න බලන්නේ අකුසල කර්ම ස්වરૂපය. එහෙනම් අකුසලයේ තමයි භාවනාවකින් ඉවත් කරන්නේ. දැන් අකුසලයේ ඉවත් කරාට ඒ අකුසලයේ කියන එක අනාගතී විපාක දුක් විපාක දෙන්න පුළුවන් කර්ම ස්වરૂපයට ගෙන්නේ කියන්නේ අපසලිය. එතකොට භාවනා පුරුදු වෙන්න කරන්නේ මොකක්ද? වර්තමානයේ අපසලිය අඩු කරගන්න. නමුත් වර්තමානයේ අපසලිය අඩු කරාට කාටවත් අතීතයේ අපසලියේ විපාකයට මොකක් කරන්න බෑ. දැන් අතීතයේ හටගත්තේ අකුසලයේ විපාකයෙන් මොකක් වෙන්නේ? මේ විපාකය තමන්ට විවිධ විදිහට බලපෑම් කරන්න පුළුවන්. මොකද ඒක හේතුව විපාකය ඒ විදිහට දෙනවා කියන එක නෙවෙයි. දැන් විපාකය අතීත අකුසලයක් අපි කරලා තියෙනවා. ඒ අකුසලයේ විපාකය දෙන්න ඕනේ සමහර විට විපාකය විපාක කියන කතාවේදී මේ අකුසල විපාක හෝ කුසල විපාක දෙකම එකයි. දැන් අපි භාවනාව එක්ක සම්බන්ධ වෙන්නේ අකුසලය හා අකුසල විපාකයේ හින්දා. නැත්නම් භාවනාවේ මුලින් අහක් කරන්නේ අකුසලයයි. ඒ අකුසලය අහක් කරනකොට අර පරම අකුසල විපාකවල විකෘති ස්වરૂපය තමන්ට බලපාන. විකෘති ස්වરૂපයක් කියන්නේ ඒ අකුසලයේ සත්‍ය විපාකයක් නැහැ. සත්‍ය විපාකයේ විකෘතියක් නෙවෙයි. සත්‍ය විපාකය ධර්ම දුක. නමුත් ධර්ම දුක උත් නෙවෙයි. දුක නැත්තේ නැහැ. ඒක විකෘතිය. මෙන්න මේකට බලන්න. මේකට මුහුණ දෙන්න සිදු වෙනවා කාලයක් යනකොට. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. මේක ගැන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එතකොට යන්තිසාවකේ ඔය කර්මයේ කර්මඵලයේ විශ්වාස නැත්නම් මෙතන තමම වරද්ද ගන්න ප්‍රමාණය වැඩි. මොකද ඒක තමන් හිතන්නේ තමන්ගේ වැරද්දක් නෙවෙයි මේක භාවනාවේ වැරද්ද. කරන විදියේ වැරද්ද. නැත්නම් කර්ම තැනේ වැරද්ද. ඔය වගේ විවිධ බොරු වලට අර විපාකේ හරවන්න. ඉතින් දැන් මේ ටික ගැන දැන් ටිකක් අපි විතර කිව්වා. දැන් අද අවසාන විදියට මේ ගොඩාක් තියෙනවා කර්මය ගැන නම් ඒවා විතර කරන්න බෑ ඔක්කොම. නමුත් අවම වශයෙන් මේ කර්ම වලේ විශ්වාස නොකර, ඒ කියන්නේ විශ්වාස කිරීම වැඩි කරගන්න නැතුව භාවනාවේදී ඉදිරියට යන්න යන්න ප්‍රශ්න සාගත ප්‍රවාහ වෙනවා. ප්‍රශ්න විසඳ ගන්න බැරුණු තත්ත්වයක තමන්පත් වෙන්න පුළුවන්. දැන් ඒක නිසාවෙන් අපි අද දවසේ බලමු දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් බුදුහාමුදුරු පෙන්නවා මේ කර්මීය සාමාන්‍ය සාංසාරික ගත සත්‍යයකට කර්මීය
විපාක දෙන ස්වરૂපය ගැන කියලා දේශනා කරනවා. මේක මේ භාවනා කරන අයද එකක් නෙමෙයි මේ කියන්නේ. සියලුම සංකාරගත සත්‍යයන්ට කුසල කර්ම හෝ අකුසල කර්ම විපාක දෙන ස්වરૂපය ගැන. ඒක ඒක කියන්නේ දැන් අපිට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් දුන්නු මේ සංසාරකව කර්ම රද අකුසල කර්මයේ හෝ කුසල කර්මයේ විපාකයේ ලැබෙන කාල සීමාව. දැන් උදාහරණයක් විදියට මේ ජීවිතයේ කරන කර්මය කුසලයේ හෝ අකුසලයේ සමහර කුසල අකුසල තියෙනවා මේ ජීවිතේම විපාක. දිට්ඨ ධම්ම වේදනීය විපාක කියලා අපි වචනයක් අහනවා. දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ පාළියේ මේ මේ භවයේම දැන් මිනිසෙක් කියලා කර්ම සමහර කරන සමහර කර්ම වල ඒ මිනිසයා මැරෙන්න කලින් විපාක. ඒ කුසල කර්මයක් වෙන්න තුල අකුසල කර්මයක් වෙන්න. ඒ වගේම තව තමන් අපි කරන ඕනම කුසල කර්මයක හෝ අකුසල කර්මයක අනිවාර්ය විපාක ලැබෙනවා. දෙවැනි ජීවිතයේ මරුණාට පස්සේ අනිවාර්යෙන් දෙවැනි උපත්ති ලැබෙයි. උපපත් වෙයි. ඊට පස්සේ තව තුන්වෙනි භවයේ ඉඳලා ඕනම භවයක ලැබෙන්න පුළුවන් විපාක තියෙන කමක් තියෙනවා කියන එක. එහෙනම් අපි කරන කුසල අකුසල ටික ඔන්න ඔය ක්‍රමයෙන් තමයි විපාක දෙන්නේ. දැන් බොහොම සුළු ප්‍රමාණයක් මේ ජීවිතයේදී විපාක දෙනවා. ඊට වැඩි ප්‍රමාණයක් දෙවෙනි ඊගා ජීවිතයේදී විපාක දෙනවා. මොකද වැඩි ප්‍රමාණයක් ඊගා ජීවිතයේදී විපාක දෙනවා කියන්නේ දෙවෙනි ජීවිතය නිර්මාණය කරන්නේ මේ ජීවිතයේ සිදු කරපු කර්මයක් නිසා. ඒතකොට මේ විපාක වැඩියෙන් දෙන්න පුළුවන් විදිහකට තමයි අනිත් දෙවෙනි ජීවිතයේ සැලසෙන්නේ සකස් වෙන්නේ. දෙරණියක අවසල කර්ම කරපුවා මේකයි සතර අපායේ සත්‍යය කියලා මිනිස්සු ඉක්කොදිනවා. ඒකට විපාක දීමේ හැකියාව තියෙන්නේ අකුසල විපාක වලට පමණයි. කුසල විපාක දෙන්නේ නැහැ. දැන් සමහර විද්‍යාවට පෙන්නනවා දැන් සමහර අපකල් තියෙනවලු ඒ අකුසල හෝ කුසල දෙකම කර්ම කියනවලු අහෝසි විපාක දෙන්නේ නැතුව තහක් කියලා. ඒ අය ධර්ම මෙහෙමනේ. කවදාවත් මේ අහෝසි වෙන කර්ම කියන ඒවා දරුණු අකුසල් හෝ දරුණු කුසල් නෙවෙයි. ඒ කියන්නේ අධි කුසල් නෙවෙයි. ඒ අධි අකුසල් නෙවෙයි. සුළු වෙනවා. ඒතකොට ඔන්න ඔය විදිහට විපාක දෙනවා. දැන් භාවනාවේදී ඔයගොල්ලන්ට මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ? මේ කිව්වේ මම සංසාරගත ඕනම සත්‍යයේ කර්ම නියාමී විපාක දෙන ප්‍රකාර. මේ බුද්ධ දේශනාවේ තියෙන කර්ම නියාමී එක පැත්තකට. ඒ කියන්නේ කර්ම කර්මයේ නිකන් අහක් වෙන්නේ නැහැ. විපාකයක් තියෙනවා. ඒ විපාකය මේ ජීවිතේම ලැබෙන සුළු කොටසක් තියෙනවා. ඒ වගේම ඊගව ජීවිතේ අනිවාර්යෙන් ලැබෙන දෙයක් තියෙනවා. තුන්වෙනි ජීවිතේ ඉඳලා සංසාරයේ ඕනම දවසක ලැබෙන එකක් තියෙන්න පුළුවන්. දැන් භාවනා කරනකොට ඔයගොල්ලෝ ලං වෙන්නේ මොන වගේ දෙයකට කියලාද හිතන්නේ? දැන් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවත් වෙනකොට ඔය රටාව තමයි කර්මීය විපාක. ඒ කියන්නේ ඕන තරම් කුසල විපාක දෙනවා හිඟන්නෝ වගේ නැතුව හිඟා කාලා දන් දෙනවා. නමුත් රොතරෙයියක් ඇදින්නේ නැහැ හිඟන්නට. ධර්ම විපාක ලැබෙන්නේ නැහැ. හොඳ දෙයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ. තේරුණාද? සමහර විට ඒ කරපු ගයාල මමාරුවේ හෝ දන් දීපේක මරණයෙන් පස්සේ අනිවාර්යයෙන් විපාක ලැබෙන්න පුළුවන්. එගෙන්නේ මොන ඒ දන් දෙන්න පුළුවන් මනුස්සත්වයක් හෝ දේවාලයේ මේකේ ප්‍රතිපදාමේ ආනිසංස ලැබෙන ජීව ස්වරූපයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේමයි අකුසලයක්. නෑ සත්තු මරණය දිගට නමුත් මොකක්ම මේ ජීවිතේදී නෑ යා. එයා හොඳ හොඳට පණ යනවා. අනික අය මරණ විදිහට නෙමෙයි. සාන්ත මරණය. හැබැයි විපාකේ මත තියා ගන්න විපාකය සාන්ත වෙන්නේ. විපාකය සමහර විට සතර අපාය උප්පත්ති. එතකොට
අර මිනිස්යාට වගේ ලේසිං ගැලවෙන්නේ නැහැ. එතන කුසල විපාකයට ඉඩ නැති තැනකට උත්පත්ති ලබනවා. එතන විනෝන් මොලි මොකද්ද? කරපු අකුසල ටික ඔක්කොම විපාක වෙනවා. දැන් මිනිස්යා ගත්තම දින වෙනස තමයි මිනිස්යාට අලුත් කර්ම කර හැකියි. කුසල කර්ම වාස් කර හැකියි අලුත් අකුසල කර්ම කර හැකියි. ඒ වගේම අතීතයේ කරපු කුසල කර්ම වල විපාකත් නිඳ පුළුවා. හැබැයි අර මුලින් කිව්වේ කොන්දේසි මත. කොන්දේසි කියන්නේ මේ ගමන හොඳ කුසලයක් කරා කියලා මේ ජීවිතයේදී මේක විපාක ලැබෙන්නේ සමහර විට ගිය ජීවිතයේදී කරපු කුසලයක් මේ ජීවිතයේදී දෙවෙනි අර දෙවෙනි ජීවිතයේ ලැබෙන විදිහේ එකක් නම් අනිවාර්යෙන් විපාක වෙනවා. ඒ වගේම අර තව අතීතයේ තුන්වෙනි ජීවිතයේ හෝ කර්මයේ කරන ජීවිතයේ සම්බන්ධව තුන්වෙනි ආත්ම භාවය හෝ ඊට වැඩි ආත්ම භාවයකදී ලැබෙන කුසල් මේ ජීවිතයේ විපාක දෙන්න පුළුවන්. අපතලුතෝ. ඒ ඉඳ ඔයගොල්ලන්ටත් ඔය තියෙන අපහසුතාව නිකන් මානව හිමිකම් නෙමෙයි. සමහර දැන් අකුසලීය විපාකයේ සැබවිටම දුක. කුසලීය විපාකයේ හැම විටම සැප. එහෙනම් තමන්ට ලැබෙන ඔය විවිධාකාරයේ දුක් ස්වરૂපය මානසික හෝ බාහිර දුක් කියන ඒවා නිකන් ලැබෙච්ච නෙවෙයි. නිකන් ලැබෙච්ච නෙවෙයි අතීතයක් එක්ක අතීතයේ ලැබෙන්නේ ඒක එකතු කරපු එක. දැන් ඕක තමයි ස්වરૂපය. ඔය සාමාන්‍ය ජීවිතේ. දැන් භාවනා කරනකොට මොකද වෙන්නේ? භාවනා කරනකොට බලපාන්නේ මේක එක පැත්තයි. මොකද භාවනාවකින් අහක් කරන්නේ අකුසලයයි. ඒකට අහක් වෙන්නේ මොකද? අකුසල කර්මයයි. අකුසල කර්මිය අහක් වෙනකොට අතීත අකුසලයේ විපාකයට ඉන්න බෑ. ඕක තමයි මෙතන තියෙන ප්‍රශ්න. විපාකය විනාශ වෙලා තමයි ඉතිරි අකුසල අහක් කරන්න පුළුවන්. දැන් මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන සතිපට්ඨානයේ මුල්ම ආනිසංසය ලැබෙන්නේ ওই ප්‍රමේයයි. සතිපට්ඨාන භාවනාවක් වැඩුවම ලැබෙන මූලික ආනිසංසය මොකක්ද? සත්තාන විසුද්ධිය. සත්‍ය පිරිසුදු වෙනවා. සත්‍ය අපිරිසුදු වෙන්නේ කොහොමද? ක්‍රම දෙකකින් පමණයි. සංසාරගත සත්‍ය අපිරිසුදු වෙන්නේ වර්තමානයේ අපිරිසුකම නිර්මාණය කරගන්න පුළුවන් අකුසලයක් කිරීම තුළ. තව ඒ අකුසලයේ කරේ නැහැ කියලා ඒ සත්‍ය පිළිසිදු නැහැ. මොකද හේතුව? අතීත අවසල් වල විපාක තියෙන තාක්කල් එයා පිළිසිදු. එහෙනම් දැන් පේනවනේ මේ සතිපට්ඨානේ මුල්නානිසංසය වෙන නිවන් දකින්න එකද සත්තාන විසුද්ධිය කියන එක. දැන් මං කියන්නේ තියෙනවා ආනිසංස පහ හතක් තියෙනවා. ඒ හතෙන් පහක් ලෞකිකයි. මේ සංසාරාත්ක බැඳීමක් තියෙනවා. ලෝකෝත්තර ආනිසංස දෙක අවසන්. එහෙනම් දැන් ඔයගොල්ලන්ගේ මොකක්ද වෙන්නේ? ඔල සතිපට්ඨානේ වඩන. මුලින් අකුසලේ අහක් වෙන්නේ. එහෙනම් අකුසලේ අහක් වෙනකොට අනිවාර්යෙන් බලපෑමකට ලක් වෙනවා. ඒ අහක් වෙන ප්‍රමාණය අකුසල් වල අතීත අකුසල් වල වර්තමානයේ අකුසලයේ අහක් කරන්නේ. ඒ හා සමාන අතීත අකුසල් වල විපාකයට මොකද වෙන්නේ? විපාකය තමන්ට බලපාන. විපාකයේ බලපානවා කියන්නේ විපාකයේ වෙනින්ද වෙනවා කියන එක නෙමෙයි. තේරුණාද? විපාකයේ වෙනින්ද වෙන එක මහා භයානකයි. පුංචි අකුසලයක වුණා සත්‍ය විපාකය දුක ලොකු දුක. නමුත් පුංචි අකුසලයක විපාකය ඉවත් කරන්න ඉවත් කිරීමෙන් තමයි අර සත්තාන විසුද්ධිය ගුනේ ලැබෙන්නේ. දැන් එහෙනම් විපාකය ඉවත් කරන්න කමඨහණෙන් නැත්නම් අර කායගත සතියෙන් නැත්නම් විදර්ශනා ප්‍රඥාවෙන් නැත්නම්
විදර්ශනා සමාධිය ඔන්න එකකින් තමයි මේ සති සම්පජාන්නේ කියන්නේ ආන්නේකින් තමයි මේ පරණ විපාකයට බලපෑම මේකින් බලපෑම් කරනකොට ඔයගොල්ලෝ ධර්මයේ දන්නේ නැත්නම් අර විපාකය විඳින තත්ත්වයට හැපක් වෙනවා තේරුමක් නැති දැන් ඒක තමයි ගොඩක් අයට වෙලා තියෙන ලොකුම ගැටලුව ඒ කියන්නේ බලෙන් විපාකය ඉඳමුණ තත්ත්වයට තමන් ඇදගෙන මොන ධර්මයේ පිළි ගන්න නැතුව තමයි බහුභූත අදහස් තිබුණාම ඒ බහුභූත අදහස එන්නේ අර කර්ම කර්මඵලය ගැන තියෙන අවිශ්වාසයයි ඒක තමයි බලපාන දැන් ඒ ටික ගැන මම විස්තරයක් කරා ඉස්සෙල්ලා කරා ඒක අහගන්න නැවත ඇහුවම තේරෙයි දැන් මෙතන අද දවසේ බලන්න ඕනේ ඊට වැඩිය යමකට යමක් ඉගෙන ගන්න මොකද දැන් විපාකය දැන් දෙන්න විපාක දෙන්නේ අකුසල කර්මයක දැන් අපිට අදාළ අකුසල කර්ම නැන්නේ කුසල කර්ම කරා කියලා මෙතන කොහොම කර්මයක් වෙන්නේ ඒක නෙමෙයි භාවනාවෙන් අහක් කරන්නේ අකුසල කර්ම එහෙනම් අපිට පැටලෙන්නේ අකුසල කර්මයේ විපාකය දැන් අපි බලමු දැන් භාවනා කරනකොට අර දිට්ඨධම්ම වේදෙනීය අපරාපාදී අපපජ්ජ වේදෙනීය අපරාපාදී වේදෙනීය ওই විදිහට වෙන් කරලා තියෙන මේ ජීවිතයේදී විපාක දෙන කර්මයයි ඒ වගේ ඊගා ජීවිතයේදී සාමාන්‍ය සංසාරයේදී විපාක දෙන රටාව භාවනා කරන කෙනෙකුට වෙනස් වෙනවා දැන් වෙනස් වෙනවා ඒගොල්ලෝ සතුටු වෙයි ඒ කර්ම විපාක දෙන්නේ නැතුව ඉඳී කියලා. නෑ. දැන් දැන් නිකම් මිනිස්සේ ඉතිවන් නිකම් සංසාරගත තත්ත්වේ අද අපස මේ ජීවිතය අවසල් කරන්න කරාට මේ ජීවිතේම බල දෙන්නේ නෑ. බොහොම කල්පය බල දෙන්නේ. ඒක බල දෙන්න පටන් ගන්න කවද? දෙවනි ජීවිතේ හෝ තුන්වෙනි ජීවිතේ හෝ සංසාරිකව අති අනාගතේ. තේරුණාද? දැන් ඔයගොල්ලෝ භාවනා කරමින් යන කාලේ අකුසලයක් ඉවත් කරගෙන කමඨානේ ඒ අකුසලයේ නැමත කරොත් මොකද වෙන්නේ කියන එක තමයි ඉගෙන ගන්න. ඔන්න එකක් ඉගෙන ගත යුතුයි. මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ අකුසලයක් ඒ භාවනා කරන්න භාවනාවේ දිනු වෙනවා කියන්නේ මොකක්ද අකුසලිය යටපත් කරනවා තේරුණානේ දැන් යටපත් කරපු අකුසලයක් තියෙනවා ඒ අකුසලිය ආයේ කරනවා යා භාවනා කරමි එතකොට ඒ අකුසලිය භාවනා නොකරන කෙනෙකුට බලපාන විදියට නෙමෙයි භාවනා කරන කෙනාට බලපාන විපාකේ බලපාන්නේ නොකරන කෙනාට වෙන විදියකට භාවනා කරමින් ඉන්න කෙනාට තවත් විදියකට දැන් භාවනා නොකරන කෙනාට නම් මේ විපාකය මේ ජීවිතයේ ලැබෙන්නේ නැහැ. බලා කියලාට සංසාරේ කවදද දන්නේ නැත්නම් අවබෝධ වෙන්න පුළුවන්. ඒ ඕනම කර්මයක න්‍යාය කර්ම න්‍යාය බුදුහාමුදුරුවෝ දේශනා කරලා දී මේ විදිහටනේ. මොනවා කොහොමද මේ විදිය? දැන් මේ ජීවිතයේ විපාක වෙන එක ditta dhamma vedani ඒක දෙවෙනි ආත්මෙදී තුන්වෙනි ආත්මේ පසු ඕනම කාලයකදී නැත්නම් ඉවර ආවෝති දැන් ප්‍රශ්නේ ඔයගොල්ලෝ භාවනා කරමින් යටපත් කරපු අකුසලය ආය කරොත් මොකද වෙන්නේ කියලායි මේ ඉගෙන ගන්න ඕන ඉ කරොත් වෙන්නේ ඒකේ විපාකය ditta dhamma vedani යම වෙන ප්‍රමාවක් නැහැ තේරුණේ ආය වස්සේ විපාක නැහැ අරටිකට විපාක දීලා මේ සබාවන විස්තරණ කියන්නේ ඕක හැමදාම ඔයගොල්ලන්ට සිදු වෙනවා දන්නේ නැතුව හැබැයි සිදු වුණාට මේක දැනෙන්නේ නැත්තේ හේතුව කරන අකුසලයේ උදයි තේරුණේ දැන් අකුසල වල දරුණු විපාක තියෙන්නේ අකුසල වර්ග තුනයි තියෙන්නේ අපිට කායික අකුසල් වාචික අකුසල් සංකල්පීය අකුසල් මේ කායික අකුසල්
කියන ඒවා තමයි ධර්ම කුසල. තේරුණාද? දැන් කායික කුසල ධර්ම එක වාචික කුසල ඊට වැඩිය පහත් එක ඒවා ධර්ම සතර ආපායේ උප්පත්තිය හා සතර ආපායේ විපාක දීමේ බලයෙන් යුක්ත දේවල් තමයි කායික කුසල වාචික කුසල. දැන් සංඛාරීය කුසල සතර ආපායේ උප්පත්තිය ලබන්නේ තරම් ප්‍රබල නැහැ. නමුත් මනුෂ්‍යත්වය තුළ හෝ දේවත්වය තුළ විපාක දෙන්න පුළුවන්. කාමලෝකයේ ඉතුරු ටිකේ දෙන්න පුළුවන්. දැන් එහෙම තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ. දැන් ඔයගොල්ලෝ අතින් හිදුවෙන් ඔය භවකා ගන්නකොට මොනවද අල්ලන්නේ? සංකල්පීය අපසල් නමුත් සංකල්පීය අපසල් විපාක දෙනවා. මේ ජීවිතේ කරපු දවස් උදේ ගරාන හවස දෙන්න පුළුවන්. ඔන්නෝක තමයි මේ කියන්නේ. තේරුණාද? දොර තමන් දන්නේ නෑ මොකද්ද මට වුනේ කියලා. ඒ වගේ වෙන්නේ මොකටද? බහුබෝත වැඩ කරන්නේ. දොර සම්පත් බලාපෙනේම ඔය ආගුසලේ උදී කරපම හවස විපාක. බහවනා කරනවා. ඒ කියන්නේ ඒ විපාකය හැම වෙලේම දුක. තේම දුක විපාකය සාමාන්‍යයෙන් දැන් අකුසලයක් කෙරෙන්න පුළුවන් ක්‍රම තියෙන දෙකක්. සංකල්පනාවල අකුසලයක් සිදු වෙන ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ඇලීම, එකක් ගැටීම. ඒක තමයි අවිද්‍යාව දෝමනස්සය. එතකොට කර්ම විදියට දෝමනස්සයක් අද උදේ ඇති කරගත්තෝ විපාකයේ හවසට බව ගන්න බලාපොරොත්තු වෙන ඉන්න ඕනේ භාවනා කරනකෙනා. ඒක එතකොට ඒක කර්මාරම් බලයේ විශ්වාස නැති වුණොත් යාට ඒ විපාකය ලැබෙනකොට හිතෙන්නේ මේක අහවලා හින්ද මට වෙන එකක් කියලා. එතකොට තමයි කර්ම ධර්මය දන්නේ නැති වුණා මේක මට වුණා. හටේවා කියලා විපාකය ඉවර වෙන්නේ නැහැ. ඉඳෝ ඉඳෝ ඉඳෝ. ඔන්න ඒක පැත්තක් දැන් මේ ඒක තියෙන වැරද්ද. දැන් සාමාන්‍යයෙන් ඇලීමක් කරහා එනකොට විපාකය මොනවා කියන්නේ? ඕනම ඇලීමකින් ඇති වෙන කර්මයක ඒක කාය මානසික දෙයක් වෙන්න පුළුවන් එක. අකුසල කර්ම දෙයක් පුළුවන් එක මානසික අකුසල. දැන් වාචික අකුසල ඒ වගේම කායික අකුසල. දැන් ඇලීම හරහා කායික අකුසලයක් වුණා. ඒකෙත් විපාකය බිය හා සෝකයයි. එච්චරයි. ඔන්න විපාකයේ බිය හා සෝකයයි. එතකොට වාචික අකුසලයක ඇලීම හරහා අවිද්‍යාවහා සිදු වෙන වාචික අකුසල වල විපාකය කොහොමද? බිය හා සෝකය. සංකල්පීය කුසලයේ ඇලීම හරහා ඇති වෙන ස්වરૂපයේදී විපාකය කොහොමද? ඒ බියහසෝකය. දැන් මම බං කියන්නේ බිය බියයි සෝකය. එහෙනම් දැන් ඔයගොල්ලන්ට භාවනා කරනකොට අසාමාන්‍ය බිය අසාමාන්‍ය සිත්තවල සෝකේ ඉන්නේ මොකකින්ද කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න බැරුවද? තේරුම් ගන්න බැරි වෙනකොට තව කාටරි කොට ඒ කියන්නේ සංකල්පීය ඇලීම් වල ප්‍රතිඵලය. තේරුණානි? බයෝ කියන්නේ වෙන දෙයක් නෑ. එතකොට දැන් ඇලීම් තව තව තියාගෙන ඇලීම් වැඩි කරමින් යනගෙන භවනවත් දියුණු කරනවා නම් ඒ විපාකේ එවල එවල ලබනවා. දැන් කවුරු කාට හරි මෙහෙම වෙන්න පුළුවන් බලන්න. දැන් අතීත අකුසලයක විපාකයේ විදිහට දැන් ඇලීමක විපාකය මොකද්ද? අතීතයේ ඇලීමක බියයි සෝකයයි. එතකොට මේ සෝකී කියන එක එන්න නම් ඇලිච්ච දෙයට විනාශයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සෝකී කියන එක තමයි හැමතැනම වෙන්න බෑ. බිය කියන එක ඇලිච්ච මොහොතේ ඉඳලා
ඇලිගිදී විනාශ වෙනකම් වෙන්න පුළුවන්. බිය එන්නේ විනාශ වුණාට පස්සේ. ඔන්න දැන් ඔය විපාකේ වැඩ කරන විදිය ඔය තමයි අර මේ ජීවිතයේදී ඊගාව ජීවිතයේදී මේ විපාක දෙනවා කියලා බුදුහාමුදුරුවෝ වර්ගීකරණය කරලා තියෙනවා. ඒ වගේ ඇලිගිදීකින් විපාකේ එනවා නම් ඒක බිය කියන එක ඇලිගි මොහොතේ ඉඳලා එනවා. විපාක දෙන්න පුළුවන්. එහෙනම් දැන් භාවනා කරන අය අලුත් දෙයකට ඇලුනොත් මොකද වෙන්නේ? දැන් අතීත ඇලීම් මෙතන නවත්තන්න යන්න එපා. තේරුණාද? මෙතන ඒක මම එහෙම කරන්න බෑ කියලා බොරු කරන්න බෑ. මොකද මනුස්සයෙක් වුණා නම් ඇලීම් සම්භාරයක් එක්ක තමයි ජීවිතය ගෙනිහිලා තියෙන්නේ අතීතය. නමුත් ඒකත් බොරු කරන්න වංචනික කරන්න ගියොත් මොකක්ද ධර්මයක් නැහැ. බොරු කාරින්නේ. දැන් ඒ දෙකක් නේ යන්නේ. තේරුණානේ? දැන් මම මේ කියන්නේ භාවනා කරන ගම අලුත් ඇලීමකට ගියොත් මොකද වෙන්නේ? හා උදී ඇලුනම හවස විපාකය. තේරුණානේ? එනිත් නම් වේදනීය වෙනවා. එවල එවල පළ වෙනවා. එතකොට ඇලිච්ච දෙයට විපාකයක් විදියට ඇලිච්ච දෙයයි අකුසලයක් මේකනේ කායික අකුසලයක් හා වාචික අකුසල නෙමෙයි මේ. අරනවා කියලා කොහොම කරන් කරලත් නැහැ. තේරුණා? මොකද එහෙම දේවල් නෙමෙයි මේ සංකල්පනා වල ඇති වෙන කුංචි අකුසල. දැන් ඒකින් ඇති වෙන්නේ එතකොට සෝකිය නෙමෙයි බියම. තේරුණා? දැන් ඇත්තද කියලා බලන්න ඔයගොල්ලෝ. දැන් මුදී අද දවසේ වුණා නම් සම්පප්පලාම කියවන්නේ ආහාරෙ ඉන්නේ කියවන්නේ ඇලිලා වැඩක් නැති දේ කතා කරන තමයි මේක එක්ක. ඒක ওই මං කියන විදිහේ ඇලීම් මහරහය කරගත්තත් අපසලයක්. තේරුණා? ඇලිච්චි ඇලුනේ මුජලයට වෙන්න පුළුවන්. නැත්නම් මේ කියන මොකක් හරි කතා කරන්න ඕනේ විදියට මාතෘකාවට වෙන්න පුළුවන්. තේරුණානේ? දැන් කතා කරලා බලන්න කතා කරලා හවස් වෙනකොට අර කාය මතක් වෙනවා. මෙහෙම කිව්වේ එක හරිද? මෙයා මේක වැරදියට තේරුම් ගන්නද? මෙහෙම සැක ස්වරූපයෙන් නොනවත්තාෙන් මතකයේ තෙන්නේ මොකද්ද? බිය. එතකොට දැන් පෙර සමහර උපාසක උපාසිකාව මෙහි ආවා ගෙදර ගෙනියන්නේ බියයි ශෝකයයි. ඔන්න කහමි කියන්නේ ආවි භාවනාවට. භාවනාවට ආවනම් අකුසලයේ යටපත් වෙන්න ඕනේ. අකුසල විපාකයේ විනාශ වෙන්න ඕනේ. තේරුණානේ? එදිට කියන්නේ මොකටද? බිය සෝකිය. බිය සෝකිය කියන්නේ අර භාවනාව ඇතුලේ අකුසලයේ කරනවා. තේරුණානේ? දැන් අතීත අකුසලයේ විපාකයට අර මුල් න්‍යාය බලපානවා. ඒ කියන්නේ කොහොමද අතීත අකුසල වල සාමාන්‍ය ජනතාවට බලපානවා, ලෝක න්‍යායමේ බලපානවා. මොකද්ද? මේ ජීවිතේ සමහර ඒවා මේ ජීවිතේ විපාක දෙනවා. තව සමහර ඒවා ඊගාව ජීවිතේ විපාක දෙනවා. තවත් සමහර ඒවා තුන්වෙනි ජීවිතේ ඉඳලා සංසාරේ කවද හරි විපාක දෙනවා. තමත් සමහර ඒවා අමිනේ. දැන් කරොත් අද විපාක, හෙට විපාක, ධිට්ඨ ධම්ම වේදනීය විපාක. තේරුණානේ? ඔක බලන්න ගමන්ටම හොයා ගන්න පුළුවන්. මෙන්න මේ වැරද්ද හින්දා මම මෙහෙම අසහනයටපත් වෙන්නේ. මේ දුක කියන්නේ අසහනය, මානසික අසහනය කියන්නේ බිය හෝ සෝකය. ඒ මානසික ආතතිය කියන කතාවේ වෛද්‍යවරු කිව්වා මෙච්චර අන්තර්ගතේ මොකද්ද? අතීත අකුසලයක විපාකය. බියයි සෝකයයි. මානසික ආතතිය කියන එක ওই දෙක හැරගෙන දෙයක් නෑ. නමුත් බිය සෝකය උපදවන්නේ ඒගොල්ලෝ වර්තමාන සංසිද්ධියකින් නෙවෙයි අතීත අකුසලයක විපාකයෙන්.
දැන් ඔයගොල්ලෝ කරන්නේ මොකක්ද? තමන්ගේ පණ්ඩිත ගමට මේ භාවනා කරනවා කියලා සංකල්පීය අවසන් හදන්න. කායික අවසන් වාචික අවසන් නෙමෙයි මේ. තේරුණාද? එහෙමනේ කිව්වා. එතකොට මේ අකුසලයේ අහක් කරන වැර ගමන ප්‍රතිපත්තානේ වඩන ගමන මෙන්න මේක ටිකක් ප්‍රශ්න සහගත දෙයක්. මේවෙන් දැන් මේ මේවෙන් බේරෙන්න ගිහියන්ට අමාරුයි කියන එක පිළිගන්න වෙනවා. මොකද ශික්ෂාපත නැහැ ගිහියන්ට මේ. මොකද සමාජයක් එක්ක ගනුදෙනු කරනවා. ගනුදෙනු කරනකොට මෙන්න සික්කියක් මේක. දැන් පැවිදි අයට විතරක් ඒ ඔය කියන උපසම්පදා සීලේ පාපලෝක සංවරණ සීලේ දිගට ශික්ෂාපද නම් මේව කටලන්න අපෝදයක් තියෙනවා. නමුත් ඒක රකින්න ඒ විදිහට ඉන්න බෑ ගියන්. තේරුම් ගන්නේද? ඕක ඕවට බලපානවා. බලපෑම් තියෙනවා. මතක තියාගන්න බලපෑමක් කමන්නේ. මේක මේ අනුන්ට පටවන්න එපා. නැත්නම් තමන් කරන භාවනාවේ අඩුවක් විදිහට සලකන්නත් එපා. මේක තමන් කරපු අකුසලේ විපාකය කියලා තේරුම් ගන්න ශක්තිය තියෙනවා නම් ඒක අඩු කරගෙන ඉස්සරහට ගියන්න. නැත්නම් මේ එනවි කාරණා කරන තව තව මේ අකුසලයේ වදුරු වෙලා තමන් ගන්න භාවනාව කවදා හරි නොමත්ත ගන්න මට්ටමට හැරෙන්න පුළුවන්. ඒක බලපාන දෙයක්. දැන් තව මෙතන වටිනා දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් බැරි වෙන ආහාරයේ ලොකු අකුසලයකට මේකෙදි දැන් මට මේ වන මේ විදිහට කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව දැන් ගිහි අයට නේ උපදේශක් විදිහට දෙන්න එපා කියලා තියෙනවා. දැන් ගිහි අයගේ තියෙනවා සාමාන්‍ය ගිහි අයට තහනමක් නැහැ. ප්‍රේමිය නෙමෙයි ආලේ. දැන් ඔය අපිට නගයේ කී විශාල පිරිසකට මෙන්න මේ කර්මයට මුහුණ දෙන්න උනා මේ කියන්නේ. මේ එතකොට ආලේ කියන්නේ ඇත්තටම ප්‍රේමයේ වගේ එකක් නේ. ප්‍රේමයේ කියන්න පුළුවන් මේ ගැහෙන පිළිම වේදයක් ප්‍රේමයේ නේ. ඒ අම්මට තියෙන තාත්තට දූ දරුවන් දුවට පුතාට තියෙන ප්‍රේමයේ මේ මාතෘපෙන් පීතෘපෙන් කියන ගැහෙන පිළිම වේදයක් නේ. ආලේ කියලා කියන එකට ධර්මයේ ආමේ කියලා කියනවා. සිංහලෙන් ආලේ. ආලේ කියන එකට ඊට වැඩිය ભેදයක් තියෙනවා. ස්ත්‍රී පුරුෂ ભેදය. තේරුණාද? දැන් මේක මම මේ කියන්න ප්‍රශ්නයක් කිව්වේ සමහර අය දැන් භාවනා කරන දැන් මනුස්සයෝ සාමාන්‍යයෙන් විවාහ වෙනවා වගේම වෙන්නේ පොඩි කාලේ නෙවෙයි. ඒකට වයසක් තියෙනවා. ඒ වට මානසික තත්ත්වයක් කායික තත්ත්වයක් හැදෙන කාලයක් තියෙනවා. ඒක හින්දා දැන් මේ තරුණ කියන අයනේ. දැන් එතකොට මෙතන භාවනා කරන අයත් ඉන්නවනේ තරුණ අය. තේරුණා නේද? එතකොට විවාහ වෙච්ච අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. එතකොට විවාහ නැති වෙච්චි නැති අය මේක අහගුවාම මෙතන ගැටලුවක් තියෙනවා. මේවා වෙච්ච අයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද දැන් භාවනාවක් ඇතුලේ ඒ කියන්නේ අකුසලයේ යටපත් කරන කාලයේ මේ භාවනාව වුණා අතරේ එවැනි ඇලීමක් ඇති වුණොත් ඒ කියන්නේ ආලයක් ඇති වුණොත් අපේ ඊළඟ වෙන්නේ නේද? ආලයක් ඇති වුණොත් සාමාන්‍ය මිනිසුන්ගේ ආලය වගේ නෙමෙයි. විකෘති තේරුණනේ විකෘති වෙන්නේ මොකද? දැන් සාමාන්‍ය මිනිස්සුන්ගේ ආලේ ඇලීමක් නෙමෙයි එලා ආලේ අවිජ්ජාවලින් කරන දෙයක්. ඒ ඇලීමේ විපාකය ලබා දෙන්නේ කොහොමද? ඔ මේ ජීවිතේ ලබා දෙන්න නැතු වෙන්න. මොකද ඒවා පස්පව් නෙවෙයි ආලේ කි. ආලේ කියන එක කියන්නේ පස්පව් කියන්නේ නැහැ නේද? තේරුණනේ. එතකොට මේ ජීවිතේ ලැබෙන්නේ නැහැ තමයිට ලබන ජීවිතේ ලැබෙන ඔහු අනාගතයේ ලැබෙන අකුසලයක් විදිහටයි යන්නේ. ඒක දරුණු අකුසල වෙන්නේ නැහැ. දැන් භාවනා එක් කාලයක් පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඈ? ආලිය උදේ ඇති නොවන මේ සංකල්පන හවස විපාකය.
තේරුම් ගන්න. දැන් ඕක ප්‍රශ්නය. දැන් ඔන්න ඔය වගේ එතකොට විපාක රූපිය හැම විටම වද දෙනවා. මොකද විපාකය ළඟ ළඟ දෙන්න පටන් ගන්නවා. විපාකය මොකක්ද? ආලේ විපාකය මොකක්ද? බියයි සෝතියයි. එතකොට ලෝකේ එන්න ඒ ආවිගේ විනාශයක් වෙන්නේ නැහැ. එතනම ඉන්නේ මොකද්ද? බිය. තේරුණානේ? ආ දැන් ඔයගොල්ලෝ ඔය දැන් මෙන්න මෙහෙම බොරු වලට අහු කරනවා. දැන් මේ විපාකය පළ දෙනකොට සංසාරගත සත්‍යයකට ඊ විපාකය හදන්නේ දැන් මෙන්න මේ වගේ ස්වරූපයකට. දැන් පුවක් ගහක ගෙඩියක් ලැහැත්ති වෙන්නේ පුවක් ගහක් නිර්මාණය කරද්දද කොසු ගහක් නිර්මාණය කරා. එහෙම නේද මේ ස්වභාවික පරිවර්තිත ඇසිරිය. එහෙමනම් දැන් අතීත අකුසලයක විපාකය ඒ අකුසලය නැවත කරවන්න තමයි යොමු කරවන්නේ. එහෙමනේ. එහෙනම් දැන් දැන් කොහොමද ඔයගොල්ලන් ප්‍රශ්න තියන්නේ? අතීතයේ ඇලිච්ච දෙයකින් ඇතිවෙන අකුසලය එහෙනම් පුංචි හරි ඒකේ විපාකයක පුංචි හරි තවත් ඇලීමකට මඟපාදවන්නේ නැද්ද? එහෙනම් සතිපට්ඨානයේදී මේක ඇද්දම මේ ප්‍රශ්නෙට එනවා. ternary 0 100ක් අර සාමාන්‍ය ජනතාවට වෙන සාංශාරික ස්වරූපේ නෑ මේ. හේතු විපාකයක් නෙවෙයි ඒකම කරවන්නේ. නමුත් ඒකේ විපෘතියකට භාජනය වෙනවා. ternary ඒකේ ප්‍රතිඵල තමයි ඔයගොල්ලෝ අත් වෙමින් ඉන්නේ. දැන් කාලයක් තිස්සේ දැන් ඇඳුම් කරඳුම් වලට ඇඳුම් ගන්නවා. ඒක එතකොට මේ දරුණු අනතරපාය යන අමුලයක් නෙවෙයි කියලා දැනගන්න ඉස්සෙල්ල. ඇඳුම් වලට ඇලුනා එහෙම කියන මේ පස්පව් කියන්නේ නැහැනේ කවුරුවා. නමුත් අකුසලයක් නේද? අකුසලයක් තියෙනවනේ ඇලීම හරහා. ඒක විපාකයේ උදාහෝ බියසෝකේ වෙන්නේ නැහැ. තේරුණා? දැන් එහෙම ඇලිච්ච ටිකක් කමටහනින් මෙතන ඒක විපාකය අහක් වෙනවනා. කර්මිය අහක් වෙනකොට මොකද්ද වෙන්න ඕනේ ඉස්සෙල්ලා? ඉස්සෙල්ලා අහක් වෙන විපාක නෙවෙයි. ඇඳුම් වලට ඇලිච්ච එකේ කර්මිය අහක් වෙනවා නම් ඒ මුජ්ජලයට දකින්න හම් වෙන ලක්ෂණ මොනවද? භවනා කරනකොට. වෙනදා ඉතා සතුටින් ඇඳපු ඇඳුම් ගැන දැන් ඇඳලා සතුටක් නැහැ. ඔයගේ වෙනෝනේ භවනා. වෙන්නේ මොකද්ද මේ අහක් කරන්නේ මොකද්ද තියෙන්නේ? අහක් වෙලා තියෙන්නේ මොකද්ද? වර්තමාන ඇලීම ඒ කියන්නේ අකුසලයි. තේරුණාද? දැන් ඊට පස්සේ කාලයක් යනවා මේ වාගේ යන ඉස්සර තිබිච්ච උනන්දු අඩු වෙනවා. දැන් ඕක අඩු වුණොත් මතක තියාගන්න දෙවනි පැත්තෙන් එනවා ඉස්සර ඇලිච්ච එකේ විපාකය කියලා. මේ හොඳ ගුණ ලැබුණා කියන්නේ මේ හොඳ ගුණ ඒක ගැහැලා මේ ලැබෙන්නේ මුලින්. අකුසලය යහක් කරන්න මුලින්. අවදින යහක් වුණොත් ප්‍රශ්යෙන් එන වගේ කවුද? අතීතයේ මේ ජීවිතයේදී ඒ අකුසලය කරපේගේ විපාකය. හැබැයි ශනිකෝ ඉන්නේ. තේරුණා නේද? තව විපාකය එනකොට චේතනාපූර්වක නැහැ. කර්මය කියන එකයි චේතනාව. විපාකය තමයි පාලනයෙන් තොරව. තේරුණා නේද? දැන් ඔන්න ඕක බලපානවා. බලපාන්නේ කොහොමද? අර කාලයක් දැන් එයා වඳුන් ගැන වැඩියෙන් හිතන කෙනෙක් වෙලා ඉස්සර ඉඳලා ඒ වේල අස්සන හොයන තෝරන ඒවම කටයුතු කරන ඒවම කතා කරන එහෙම චරිතයක්. දැන් ඒ ඇඳුම් වැළඳුම් ගැන මොකවම ගානක් නැතුව යනවා. ඔන්න ඒක නේ මොකද්ද? අකුසලයක් කරනවා. වෙන මොකක් කරේ නේ? අකුසලයක් කරනවා. කොහොම කාලයක් ගිහිල්ලා ඊට පස්සේ තමන්ට පාලනේ දුක් නෑ, තමන්ට තේරෙන්නේ නෑ නැවත අර අතීත කුසල් වගේ යදිනවා. ඒ වට අමුතු ආහාවක් නෙමෙයි විකෝ. මේක විපාක. ඒ වගේ මේ විපාකේ එනකොට ඒ විපාකයෙන් කරනවා අර පරණ ක්‍රියාව නැවත කරුවන්. තේරුණේ? නැවත කරනකොට ඒක විපාකයේ විදිහට නැතුව ඒ අනිත් කර්මයක් බවට ඒක පොඩ්ඩක් හරි හැරෙන්න තැනක ආන්න
ditta dhamma vedaniya vipaka therunu nathu atheetha karma vipaka kiyana eka loku haaniyak karanne mokada ichchara dukak ne eka kamadahani mahak karana atheetha karma vipaka yahak karanna kamadahani yana kota oyagollo eka wahallu mokada wenne Mahal nela karna sulu wartamana karmaya ta vipaka udena pavasampe. Therunne. Onnoma thamai mege. Ah den onna karma karma mokata mokadda karanna thiyenne visunuma. Me wada muhuna denna nathi me inda puluwam wenna ekada visunuma. Muhuna dena kota me dharma mehema dharmayak thamai weda karanne kiyala Teru yang ini mana bisa tuh? Ane kata ini barang. Kali itu hari ini lo mau hakkeran deh. Dalam dila hakkeran deh. Mungkin memang ini takutnya sih cawat tulang antar katanya. Teru kami, kami tapi kami itu mahal deh. Memang ini mau beli mau kita dana gini dulu. Dana gini itu orang arah ke boru karena ini ada gitu. Then onna ida kawa deyak mege igena ganna one. Oyagollanta mele me patta ahu wenna ne. Den mokada maathu vistara karala ne me. Vistara karanna umana anne issella. Heduwa thamai oy ellin gatin apita athi karanna oy katha karapu okkoma abijja sankalpana. Oyagollanta jeevithayata ekathu karime. Tanhaven thamai ekathu karanne. Tanhave eka kruthiyak thamai ellin ho gatin athi karime. Elim yang tikar kan, kalau kamu tanah yang elim yang tikaran dapulua, bawa tanah yang itu elim yang tikaran dapulua, dia lu mau getting yang tikaran itu dahulu ini dibuatan. Terlalu, terlalu. Elim yang tikar kan, tanah deka balapa, mana lagi? Kamu tanah, bawa tanah, dibuatan. Dan orang kan orang golan deh, main tanah, kamu tanah barang yang dia tuh, no? Minyak minyak apa gitu? Mana? Priyato jayati soko priyato jayati bhayam priyato vipamuktasya nati soko puto bhayam premato jayati soko premato jayati bhayam premato vipamuktasya nati soko puto bhayam evagema kamato jayati soko kamato jayati bhayam evagema hatiya jayati soko hatiya jayati bhayam mini ekama pili gatha tikanne me abhijja hadana තමගේ මිනිස්සියගේ අවිද්‍යාව ඇලීම් හදන්න පුළුවන් මූලික අවස්ථා හතර. මේ හතරේ නියෝජනය මොකක්ද කියලා බලුවොත් දැන් ප්‍රිය වස්තු කියන එක නියෝජනය වෙන්නේ ප්‍රිය වස්තුව නිර්මාණය කරන්න කාම තණ්හාව. ප්‍රේමණීය පුජ්‍යලයා තීන්දු කරවන්නේ ඒ බලය ලබා දෙන්නේ කාම තණ්හාව. කාමයේ කියන එක හැම වෙලෙම බලපාන උදව් වෙන තණ්හාව කාම තණ්හාව. රතිය කියන එක නිර්මාණය කරන තණ්හාව කාම තණ්හාව. එහෙනම් දැන් ප්‍රිය වස්තු එතනින් ගියාම ප්‍රේමය, කාමය, රතිය මොන තණ්හාවේ අන්තර්ගතයද? කාම තණ්හාව. Then orang tu nak mengikat kita, then abis itu pun then orang bauh dekik dia tu, then teman teman kat teman manusia itu dia kat teman dia orang dulu orang pria bah, then orang dia orang dulu orang pria bah, bauh dekik dia tu, then langka ini bauh dekik dia tu semua ini saya. Jadi priya waktu aku itu paham dengan hari yang ada ni ka. Jadi ruang ini saya lagi teng, api wandaniya, pujaniya, masih yang salah kan? Itu orang ruang itu orang di darmiya, ke samban deh lati, nasi dasnan. Eka ta priya tiya, no, tapi paham dengan nama ini priya tiga ni. Nee.
දැන් ඒ වුණාට එහෙම බලන්න දැන් බැරි වෙලා හරි ඔය දැන් අර කොටින්ගේ කාලේ සීමා බෝධීන් වහන්සේට කොටි ගෙවුවා. එතකොට ඔයගොල්ලන්ට ඇති උනේ නැද්ද දුක? ඒ දුක එතකොට ප්‍රිය වස්තුවක් නැති වීමෙන් කාම තණ්හාව යටතේ ප්‍රිය වීමෙන් ඇති වෙච්ච දුකද වෙන දුක? ඔව්. දැන් ප්‍රිය වස්තුව කියන එක අපි දන්න ප්‍රිය වස්තුව ගෙවල් දොරවල් ඉඩම් කඩයි යාන වාහන දුක දරුව ඕනම මිල මුදල් හදපු ප්‍රියකරේ කාමතණ්හාවයි. තේරුණා නේද? හැබැයි භව තණ්හාවෙන් ප්‍රිය කරන එකක් තියෙනවා. ඒකත් දුකයි සෝකයයි කියන. මේ බියයි සෝකයයි කියන. එතකොට දැන් ආගමික සිද්ධාන්තයක් වගේ එකකට ප්‍රිය වෙන්නේ අපි කාම තණ්හාවෙන් නෙමෙයි. භව තණ්හාවෙන්. ඔන්න ඔකම තියෙනවා. තේරුණා නේද? අපි මේ කතා කරන ඔක්කොම දේවල් දැන් ටික මුලින්ම ඔය කමටහනෙන් එතකොට බලය අහක් කරන්න දැන් ඇලීම ටික අඩු කරන්නේ කාම තණ්හාවේ තියෙන ටිකයි. තේරුණා නේද? නමුත් ඒකෙන් ටිකක් වැඩි වෙනකොට අහක් කරන එක පටන් ගන්නවා ආ භව තණ්හාවෙන් හදපු ටික. ඒ ප්‍රිය වෙච්චයයි නෝදැන් දවස්තු ඔච්චර බලපාන්නේ නැහැ මේකට. දැන් පුජ්‍යලයෝ දැන් කාම තණ්හාවෙන් ඇලිච්ච පුජ්‍යලයෝ ටික නම් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් හැම මනුස්සයෙක්ම එහෙම පිරිසක් ඉන්න ඕනේ. නැත්නම් මනුස්සයෝ තනියෙන් ඉන්නේ නැහැ. කාම තණ්හාවෙන් ඇලිච්ච පුජ්‍යලයෝ වගේ ප්‍රේමයට ලක් වෙච්ච පුජ්‍යලයෝ ටික. ඒ කියන්නේ අම්මා දෑම අම්මා තාත්තා දුව පුතා ඒ ස්වාමියා බිරිඳ ඔය ටික ඔක්කොම කාම තණ්හාවට ඇලිච්ච ටික. දැන් ඔය නෑ ඔය ඇලින් විතරද තමන්න තියෙන්නේ පුජ්‍යලේක. දැන් ඔයගොල්ලන්ට දැන් මේ භාවනාවට ඇවිදilla අලුත් ඇලින් නැද්ද? ඒ ජෝඩ් දාලා භාවනා කරනවා කියලා මම කියනවා. ඒ ඇලින් මොකද්ද? ඒක ප්‍රේමියද? කාමයද? එකෙන කම කරනවා නෙමෙයි ඇලි. දැන් මෙහෙම ඇලින් කියන දැන් මිනිස්සු බෞද්ධ බෞද්ධයන් කැලෙනවා. Hindu අය Hindu අය කැලෙනවා. ඒක කම ගන්නවද? බවන. තේරුණා. දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ එහෙම නම් ඔයගොල්ලෝ දැන් අපි සතුම්ම භාවනා කරනවා. ඒක තමයි හොඳට සතුම්ම භාවනා කරන අයයි. සතුම් භාවනාව වැහෙන වෙන භාවනාවක් කරන අය අතර එන බෞද්ධ Hindu වගේ නෙමෙයි. ඈ දැන් හොඳට භාවනා කරන අය ඒ කට්ටියක් කියලා. ඒ හැලින්ම හැබැයි කාම තණ්හාවෙන් නෙමෙයි කරන්නේ. භව තණ්හාව. තේරුණා නේද? දැන් එතකොට දැන් මෙහෙම වෙනවා. දැන් හොඳට වැඩ කර එතකොට ඇලෙන්නේ ඒ කියන්නේ හා ප්‍රේමයක් නෙමෙයි. ඒ හොඳ කියන්නේ ගතිගුණ වලින් හොඳයි. එතකොට ඇලෙනවා. චර්යාවෙන් හොඳයි. එතකොට ඇලෙනවා. ඔබ කාම තණ්හාද? භව තණ්හා. තේරුණා නේද? දැන් එහෙමනම් එකට වැඩ කරන පිරිසක් එක්ක ඇලීම භව තණ්හාවෙන් කරා. රහණ දිනේ භව තණ්හාව කියන එක ඉස්මතු වෙන්නේ නෑ. මේක හැම වෙලෙම ඔයගොල්ලන්ගේ එහෙම භාවනා නොකර ඇදලා නා ඒක ජීවිතේ පුරා මේ තමන්ට උදව් වෙවි ඉස්සරහට යයි. තේරුණා නේද? ඒ කියන්නේ ජීවිතේට උදව් වෙවි තමන්ගේ යහපතටම ඒක උදව් වෙවි යයි. නමුත් කම සතිපට්ඨාන කමරණාට එහෙම වෙන්නේ එහෙම වෙන්නේ කියන්නේ භව තණ්හාවෙන් යනවා. දැන් තණ්හාව ගැන බුදුහාමුදුරු දේශනා කරනකොට අර මං කියපු ගාථා හතර හැර මේ ගාතාවක් අහලා තියෙනවනේ. තණ්හාය ජායති සෝතෝ, තණ්හාය ජායති බය, තණ්හාය විපමුක්තස්ස නත්ති සෝකෝ පුතෝ. එතකොට මේ තණ්හාව කියනකොට
කාම තණ්හා විතරක් නෙමෙයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තුනම බිය සෝකේ බිය. තේරුණාද? එහෙනම් දැන් ඒක පටන් ඒවේ ඔය විපාකය කමතහනෙන් අදින්න පටන් ගන්න හැබැයි කාම තණ්හාවේ කාලෙ නෙමෙයි ටිකක් කල් ගියා. එකම මොන ඔයගොල්ලන්ට උදාහරණ හොයාගෙන දැන් මෙහෙට එනවා මෙහෙ ඇවිදින් භාවනා කරනවා. ඒකෝට තමන්ට අලුත් හොඳ කෙනෙක් හම්බෙලා. එයාට අනිත් කයට වැඩිය කැමති. මේ කැමැති තියෙන්නේ මොකක්ද? ප්‍රේමයේද ඥාතිකමක්ද? එහෙම ලේන ඥාතිකමක්ද? මොකක්වත් නැහැ. මොකක්ද ඒ කැමැත්ත? ඔව් භව තණ්හාවෙන් ඇති කරන්නේ. මෙයා හොඳයි අපිට ගැළපෙනවා මෙහෙම එකට භාවනා කරනවා. දෙන්නගේම අදහස් සමානයි. ඔන්නෝම ඒවනේ මේ භවතන්ය කරන්නේ දීප්ති සමාන කරනවා. එකම දැක්ම අපි දෙන්නගේම තියෙන්නේ. තේරුණාද? ඉතින් ජෝතු දාලා නියම දකින්නේ යනවා. ඌ එතකොට එහේ ඕක කාලයක් යනකොට දෙන්නේ මොකක්ද වෙන්නේ? අර මං ගියපු ගාන සිද්ධිය වෙනවා. අර ඇලිච්චේ ගාගේ වැරදිව බේන්නේ කොට දැන් ඒක මොකක්ද? ඒ විපාකය මොකක්ද? ඒක විපාකය. බිය. තේරුණාද? දැන් පාරගමනාවේ බේරෙන්න බැ දැන් ඔන්න වැඩි හරියක් පල් හැලී ගියවලු ෆෝන් එකෙන් හරි ඔන්න. දැන් කියනවා අනේ හාමුදුර බලන්න මේ අපීක දැන් මෙහෙත් එකයි ඕස්ට්‍රේලියාවෙත් එකයි. නිකන් අනන්තවත් මේ මේ ප්‍රශ්නේ මම අහන්නේ. උත්තර නැහැ. කියා දෙන්න මට උත්තර නැහැ. වැරද්දකුත් නැහැ. දැන් කියා දෙන්න වෙන්නේ ඉසල ධර්මයේ මොනදද? මොකද්ද? ලොකුම ප්‍රශ්නේ. ආමුදුනේනේ ඉරාවුද්ද දැන් අවුරුදු 5ක විතර ඉඳලා මේ අපි ඔක්කොම මේ සතිපට්ඨාන මේ විදිහට භාවනා කරනවා. නමුත් බලන්නකෝ අර ආමුදුරෝ දන්නවනේ අහවලා දැන් මේව අත්හැරලා වෙන බණහන. දැන් එහෙම බණහන මෙහෙට දුක කොහොමද? කාටද දුක? දැන් මම මේ ඒක මට කිව්වට මට දුක. තේරුණා? දැන් වෙන බණහන මේ භාවනාව කරන්නේ ඔහොම කියන්නේ අර බොහොම දුකින් කියනවා. කවුද මේ කියන්නේ? යාළුව. දැන් ඔය ඒ ආලෝකම ඇති උනේ ඒ ඇලීමකින් නේ. ඒ ඇලීම මොකකින් ආපුවද? කාම දන්නාද බව දන්නා. ආ බව දන්නා. දැන් අරයට පුදුම දුක බියක් තින්නේ. තේරුණේ? බියක් ඇති වෙනවා අරයට පාර වැරදිලා විනාශයක් වෙයි මෙහිම බිය එනවා. බිය ආවේ මොකද අර ඇලි කියන්නේ? තේරුණාද? දැන් යා හොඳයි කිව්වේ ඉන්න. දැන් ඔන්න හොම රත්නදී එර්මණේ ඔය විදිහට අර භවසංහාවෙන් කුජලයේ ගැලෙනවා. ඒ කුජලයා හොඳයි කියලා තීන්දු කරනවා ළඟ ළඟ විපාක. තේරුණේ නේද? ඔයගොල්ලන්ට හැමෝටම මේක පොදුයි. ඕනනම් බලන්න මෙහි ආවේ දවස් ඉඳලා අද වෙනකන් අලුත් හොඳ කෙනෙක් හම්බුණාද? ඔය සියලුම හොඳ කෙනාගෙන් ඔය ටික ලැබෙනවා. මොකද ධම්ම නියාමයේ අනුව හැසිරෙන තේරුණ මොකද මේ ඇලීම වැඩි කරන්නේ? අය කාම තණ්හාතරන් ධර්මයකින් කියන්නේ මේ විපාකය නම් මේ භව තණ්හාව එච්චර දන්නේ නැහැ කාම ලෝකේ. භව තණ්හාවේ බලය සම්පූර්ණ දෙන්නේ කාම ලෝක කාම තණ්හාව යනපත් වෙච්ච දැන. ඒ කියන්නේ භව තණ්හා රූපාවචර අරූපාවචරයි. තේරුණ මොකද? දැන් මෙතෙන්දි වෙන්නේ ওই භව තණ්හාව තමයි ඉඳලා. තේරුණාද? ඒකින්ද මෙන්න මෙහෙම ගැටලු ටිකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ කොහොමද මේක විසඳගන්නේ? ඔබේ මිදෙන නෙමෙයි සත්‍ය කතාව තමාසමින් දැක්කේ දවසට විසඳේ. තේරුණානේ? ඒකින් හැන්නේ දැන් බිහිසාව ප්‍රාම කියන බුදුහාමුදුරු විනය නීති වලින් ඒ වගේම කරන්න දෙන්නේ නැතුව නවත්තලා තියෙනවා. ඒක නිමිය නීති දිවිපැක්කම ඒක වෙනවා. විනයේ පැවිදි ශ්‍රාවකය විචාර වයන්ද මිනේ නීති දෙක. තමන් ගැන දෙවියන්ගේ බලතල් ගන්න ප්‍රයෝජන ගන්න.
තේරෙනවද? ඉතනට ඇලෙනවා. හොඳයි කියනවා. දැන් ඔය ආගම අපි කිමු සාමාන්‍යයෙන් එක මතයක් කරනවා නඩු ගන්න. ඒ මතයට දරන තව කෙනෙක් ආවොත් මොකද ඇලෙන්නේ? ඒ ඇලෙන්නේ මොකමින්? බව තණ්හාවයි. කාම තණ්හාවයි නේද? තේරෙනවද? අහන්නේ මේක වැරද්දක් නැහැ සමාජයේ ජීවත් වෙනකොට මනුස්ස කමට වැරද්දක් නැහැ. නමුත් සතිපට්ඨානයේ එක්ක මෙතන වැරද්දක් වෙනවා නම් ඒක නේද? ඒ මනුස්සයා හොඳ වෙන්නේ නැහැ නේද? තේරුණා. ඕක බොහොම ලස්සනට තමන්ගේ තමන්ට තේරෙනවා නම් තමන් ගැන හිතන්න ඕක ඕන තරම් මේ හැමෝටම වැදගත්. තේරුණා. හැමෝටම වැදගත්. ඒ කියන්නේ හැමෝම ඇත්තටම කවුරු හරි ඇසුරු කරනවා එහෙම කරනවා මෙයා හොඳයි කියලා තීන්දු ගන්නවා ඒකට සාක්ෂි තියෙනවා. ඔය ටික බලන්නකොට ඉතමසක් ගියාට පස්සේ වෙන්නේ ඒ යගේ බුදුම නරකක් වෙයි. ඒ නරක වෙන්නේ කොහොමද? අර මං කියපු විපාකය දික්ත ධම්ම වේදේ කියන්නේ. තේරුණාද? එහෙමනම් එහෙම නොකර ඉන්න එක ගණන් ගන්න නැතුව ඉන්න ධර්මීකට ඉගෙන ගත්තේ නැත්නම් මේ ප්‍රශ්නේ මේ දෙන්නේ බෑ. දැන් ඔක තමයි ඔතන තියෙන ලොකු ගැටලුවක්. එතකොට දැන් ඔය මම මේ කියා දුන්නේ එතකොට විපාකයේ බලපාන විදිහ. තේරුණාද? කර්මය නෙවෙයි. මේකත් මේ වගේ ඒවා වෙන්නේ දැන් බලන්න අලුත්තයට භව තණ්හාවෙන් ඇලෙන්නේ මේ භාවනාව වඩන කාලේනේ. දැන් කාම තණ්හාවෙන් ඇලුණු මිනිස්සු එක්ක ඔයගොල්ලෝ භාවනාව වඩන්න පෙරනේ තේරුණානේ. දැන් මම කියන කෙනේ මේ විපාකය භාවනා එක්ක ඇලින් ඇති කරන විපාකී ඉක්මන. දිට්ඨ ධම්ම වේද කියන්නේ. තේරුණානේ. ඒක එතකොට පරණේක කර එහෙම ගන්නෑ. පරණේකී විපාකය ශෝකී ඉක්මෝ. ශෝකී ඉක්මෝ එහෙම සතිපට්ඨාන දෙවියන්තය. තේරුණා නේද? මේ ශෝකී නෙවෙයි මේ බලපෑම් කරන්නේ බිය. ඒ ඇලීමෙන් ප්‍රතිඵල දෙකයි. කවතණ්හාය ගලනවා ශෝකයයි බියයි. ඇලීමෙන් ප්‍රතිඵලේ භවතණ්හාය ගලනවා ඇලීමේ ප්‍රතිඵලේ සෝකයයි බියයි. විභව තණ්හාවෙන් ඇලීමක් නැහැ. ගැටීමක් විතරයි. තේරුණානේ? විභව තණ්හාව හැම වෙලෙම ගැටුම් විතරයි එන්නේ. ඒ ඔය විදිහට තමයි මේ සාමාන්‍යයෙන් මේ දේ වෙන්නේ. ඒකින්ද මේ භවණාවත් එක්ක එතකොට මේ ඇලින් අලුතින් හදන්න යන්න එපා. හදුවට කමන්නේ. හදුවොත් විඳවන්න වෙනවා. තර්මන ඒක සමාවක් කාටවන්නේ සමාවක් ගන්න බෑ. මොකද ධම්ම නියාමයේ වැඩ. එතකොට කොහොමද අපි මිනිස්සු අසුරු කරන්නේ? දැන් ඔයගොල්ලන්ට එහෙනම් දැන් මෙතන අදී පස්සේ මේ නූව බලන්න තු යන්න වෙන කතාව නෙවෙයි මම කිව්වේ. එහෙම තේරුම් ගන්න පුළුවන්. ඒ කවුරුවත් කතා බහ බෑ, ඇසුරු බෑ. නෑ. එහෙමද බුදුහාමුදුරුවෝ පැවිදි ශ්‍රාවකයන්ට දුන්නේ? මේක හොයාගන්න තියෙන්නේ අර පැවිදි ශ්‍රාවකයන්ට දීපු උපදේශය. මේ තියෙන්නේ ගිහියන්ට නෙවෙයි. මොකද්ද මේකෙදී කරන්න තියෙන්නේ? අමාරු දෙයක් කරන්න තියෙන්නේ. දැන් අපි දෙන්නේ දැක්කොත් ඒ දෙන්නගේ චර්යාව හැසිරීම රටාව අපි දකින්නේ එක්කෙනෙක් සාමාන්‍ය හොඳයි අනික කෙනා ඊට වැඩිය හොඳයි. හෝ නරකයි එක්කෙනෙක් අනික කෙනා ඊට දෙන්නේ නරකයි. ඔහොම දෙන්නේ දකින්නේ අපි. තේරුණාද? ඒ දැක්කම තමන්ගේ දිට්ඨියනේ. ඔය තමන්ගේ දැක්කම අහක් කරන්න කියන. බුදුහාමුදුරුවෝ දුන්නේ දැක්ම ආරුද කරගන්න. ඔන්නෝකින් තමයි ප්‍රශ්නෙ. තේරුණා? බුදුහාමුදුරුවෝ දෙන දැක්ම මොකක්ද? දැක්ම කියන්නේ දෙකියි. හැම මිනිස්යාම
දුකක සංසාරයේ ඉන්නේ. සංසාරයේ ඉන්නේ හැමතෙම මිනිස්යාටම තියෙන්නේ දුක. ඒ එතකොට අපි කොහොමද අපි තීන්දුව කරන්නේ? මෙයා හොඳ හොඳ සංසාරයක ඉන්නේ, මෙයා නරක කියන එක නේ හොඳයි නරකයි කියන්නේ. දැන් හාමුදුරුවෝ දෙන්නේ කොට එහෙම හිතන්න එපා කියලා කියනවා. සමූහයක් කියන අය අරය හොඳයි මෙයා හොඳයි කියන්න බෑ. තේරුණා නේද? දෙන්නම එක එක ඔක්කොම එක වල්ලි පොල්. ඔන්න එක්තරා තමයි හිතන්නේ. දැන් එක වල්ලි පොල් වුණොත් තම වෙනවන්නේ අර බොරු ඇලීම නැහැනේ. තේරුණා නේද? ඒ ඇලීම නැත්නම් විපාකයේ දියසෝකයක් නැහැ. ඔන්න ඔතෙන්ට ආයුතුයි කියලා කියන්නේ. මේ යන්න ටිකක් අමාරු. තේරුණා නේද? මේක යනවට වැඩිය තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ දක්ෂ නම්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ භාවනාව සාර්ථක නම් ඔය මං කියපු දේවල් Tamanට උනාද කියලා තේරුම් ගත්තා නම් මොකද මේ භවසන්නාවේ විපාක එකපාරටින් ඉන්නේ පාට. භවතණ්හාවේ විපාක කියන ඒවා ග්‍රහණයට අපි අහුවෙන්නේ භාවනාවේ ටිකක් එහාට ගියාම. තේරුණාද? නැත්නම් ඔය ඕන කෙනෙක් එක්ක හොඳයි නරකයි කියලා වෙනවීමක් තියෙනවා භවතණ්හාවේ. නමුත් ඒක තමගේ භවනාවට හෝ පැවැත්මට හෝ චර්යාවට හෝ බලපාන්නේ. තේරුණාද? ඒක තමයි වංශ කතාවට ගැළපෙන දෙයක් බවට හැරෙන්නේ. නමුත් මම මේ කියන්නේ ටික භවතණ්හාවෙන් වෙන බලපෑම් ටික අදින්න පටන් ගන්නනේ ඔය කාමතණ්හාවෙන් අදින ටිකක් ඇදලා ඉවර වුණාම ඔක්කොම ඇදලා ඉවර වෙලා නෙමෙයි. තේරුණාද? මේක බහානකයි. මොකද මේක ඇදින්න පටන් ගත්තට පස්සේ තවදුරටත් අර වැරද්ද දිගට කරනවා නම් හැමදාම බියෙන් ඉන්න වෙනවා. ඒ විපාකය දිට්ඨි ධම්ම වේදිකා. උදී යන කවසම් වේ. වලි. තේරුණනේ. ඉතින් ඔන්න ඔය ක්‍රමයකට තමයි මේක යන්නේ. දැන් අපි ඔය විදිහට තමයි අර දැන් කර්මයේ කර්ම විපාකය කියන එක විශ්වාස කරපු ධර්මයට නුඹ බැලන් විශ්වාස කරන ධර්මයට එයාට මේ කමඨහණින් වෙන අකරතැබ්බ අඩු. භාවනාවේ වරදින තැන් අඩු. තේරුණනේ? දැන් ඔය මං කියපු කතා ටික බලන්න ජීවිතයට සම්බන්ධ කරලා. ඔය කියන ඒවා Tamanට උදාහරණයි. ඔල කාම ගන්නාවෙන් එන්නේ කාටත් ඔය භාවනාවේ මුල ඉඳලා මේ. තේරුණා නේද? මොකද අතීතේ ඉඳලා ඇලිලා තියෙනවනේ මේකක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් ඇලිච්ච පුජ්‍යලයට මොකද්ද වෙන්නේ? කාම ගන්නාවයි භව ගන්නාවයි දෙකම ගත්තා. දැන් ඇලිච්ච පුජ්‍යලෙ ඉන්නවා. පුජ්‍යලය. ද්‍රව්‍ය ආකාරයට ඇලෙන්න පුළුවන්. මිනිස්සුන්ට ඇලෙනවනේ. ඒ මිනිස්සුන්ට ඇලිච්ච පිටිකට මොකද වෙන්නේ? ඇලිච්ච පුජ්‍යලයා පිළිමන්දව ඔය විපාකයේ බලපාන වෙලාවේ හරි විපාකේ ඉවර වුණාම හරි මොකද කියන්නේ සාමාන්‍ය සතුට. දැලිම කියන එක අකුසලයක්. අවිද්‍යාව. එතකොට ඒ ඇලිච්ච පුජ්‍යලයාට ගැටුමක් නිර්මාණය කරලාද විපාකය හක් කරන්නේ. නෑ එහෙම වෙන්නේ නෑ. මොකද විපාකය කියන එක ගැටුමක් වුණොත් ඒත් අකුසලයි. දැන් ඇලීමෙන් සිදුවෙච්ච අකුසලය ඉවත් වෙනවා කියන්නේ තව අකුසලයක් බවට හැරෙන එක නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේදී එක වෙන්නේ එහෙමයි. සාමාන්‍ය මිනිස්සු ඇලිච්ච කෙනා අතහරින්නේ කොයි වෙලේද? ගැටිලේ. ඒක සම්මත ලෝකය. ඔයගොල්ලෝ දන්නේ ලෝකය ඕකයි. භාවනාවේ යනකොට ඕක නෙමෙයි ලෝකය. ගැටි ඇලිච්ච මිනිහට එපා වෙලා එපා වෙලා විපාකයේ අහක් වෙන්න වෙන්න ඇලිච්චගේ විපාකයේ අහක් වෙන්න වෙන්න ගැටුමක් නෙමෙයි නිර්මාණය වෙන්නේ. ඔන්නෝගේ හොයාගන්න නැත්නම් අර බොරු මොකද මම මේ කියන භාවනාවේ විතරක් වෙනේවා නෙමෙයි නිකන් ජීවිතේ යන්නේම දිනනවා නා. ඇලිච්චගේ අවසාන වෙන්නේ යාගේ ගැටුම. තේරුණානේ? විපාකයක් එක්ක මේ ගනුදෙනුවක් තියෙනවා නම් අපටහන එක වැඩ කරන විපාකයේදී අතීත ඇලීමේ විපාකයේදී ගැටුමෙන් නෙමෙයි අවසානය.
අනිත්‍ය සංකල්පනා ටික හරවනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. තේරුණා? දැන් මෙහෙම තමයි විපාකේ විපාකෙන් ගන්න දෙන්නේ ඒ ගැටුමක් නිර්මාණය කිරීමක් නෙවෙයි. දැන් සතිපට්ඨානේ ආරක්ෂාව තියෙනකොට සාමාන්‍ය ලෝකයේ තියෙන්නේ හැම විටම අනිත්‍ය ගහ කරන්නේ ගැටුම. තේරුණා? ඒ කියන්නේ ඇලිත්‍ය එක හිඳ එතකොට ඇලිම අකුසලයා ගැටුම කියන්නේ ඊට වැඩි ධර්ම අකුසලයක්. දැන් ඔක තමයි සාමාන්‍ය තත්ත්වය. භාවනා වැඩි තත්ත්වය ඇලිත්‍ය එක ගැටුමකින් අවසන් නොකර අර ඇලිත්‍ය එක විපාකයේ නින්දෝලා ඉති කරගන්නවා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. තේරුණා? එතකොට අවසාන ඵලය දැන් වවතන්නායේ මේ ඇලිච්චේ මිනිසෙකුට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වල විතරක් එවැනි අවසාන කරපු මේ විපාක දැන් මම කිව්වේ අර වවතන්නායේ ඇලිච්චේ එකක් දැන් එකට භාවනා කරා එකට ගියා එතකොට එක එකම භාවනාව කරනවා ඒකින්ද මම කරනවා එයා කරනින් ඉන්න මෙයා හොඳයි අනික අයට වැඩි ඒක ඇලීමක් තේරුණාද දැන් ඒ ඇලීම එතකොට දැන් තමන් හදුවේ බව දන්නා වෙන්නේ එතකොට ඒ අනිත්‍යජලයා වෙන මේවත් තමන් කරන භාවනාව අත්හැරලා වෙන භාවනාවක් කරනකොට ඇති වෙන්නේ මොකද්ද සෝකය සෝකයයි බිය ඒක විපාකයනේ දැන් ඒ රෝගයේ ගිහිල්ලා ඉතින් මේක විපාකයේ තෝන්කාරය දුගිය නෑර මට එමු කියන්නේ. තේරුණාද මං ගිහි දැන් එහෙම ගියතොනේ. ඒ දුගිය තමයි. ඇලිච්චියේ දුගිය. මොන තරණාවෙන් ඇලිච්චියේද? බව ගන්නවයි. දැන් ඔය දුක ඉවරයි කියනකොට එයාගේ මානසික තත්ත්වය මොකක් වෙයි? අර කියන කෙනා පේන්නේ දැන් නම් පේන්නේ බෑ වගේ අර නරක වැඩක් කරනවා නිකන් හරියට මේ හතරපාරේ ඉන්නේ හද කි විදියට කලකට එච්චර නරකයි දැන් ඔබ ඉවර වෙන දවසක් මොකක්ද වෙන්නේ ඒකෙන් දැනගන්න මෛත්‍රී කරුණාව තමයි ඒක කොහොමද දැනෙන්නේ කොහොමද ඒක එයා තුළ පත්තියන් වෙන්නේ ඒක පත්තියන් වෙන්නේ ඒ උගේ හැටි මේ මගේ දැන් මොකද ඇලීම තියෙනකොට තියෙන්නේ ඒ උගේ ඌ මං වගේ මං ඌ වගේ දවතන්නා ගැලනත් ඕකට කාමතන්නා ගැලනත් ඕකට තේරුණා එතකොට මේ ඇලීමේ විපාකයේ ඉවර වුණාට පස්සේ ඌ වගේ මම වගේ ඒ යෝගේ ඇති ඌ ඒ යෝගේ ඇති මේ මගේ එදෙනින් දුකද තේරුණා නේ මේ වියයි රෝගයයි කියන එක එනයි එදින් ඔය ටිකනම් අනිවාර්යෙන් අනාගතේ බලාපොරොත්තු වෙයි මේක ඒක ඔය ලේහේ පෙරකට බලයක ඔයගොල්ලන්ට ඉස්සර හැට පැන්නවා කාම ගන්නවා හේලිච්චි ඒක දැන් කරන්නේ මොකද වෙන්නේ ඕක මාරු කරන එක විතරයි එදලා කල්ලි ගහගෙන ඉන්න ඔය බව ගන්නවා හේලිච්චි ඒවා තමයි අපේ කල්ලි තේරුණා නේද කල්ලි එකේ මොකක් හරි පොඩි වැරද්දක් කරනවා මේ දුක බලන්න බිය බලන්න තේරුණානේ දැන් ධර්මානුකූලව තේරුම් අරගත්තොත් විසඳුම එතන ඔය ඕන ප්‍රඥා සත්‍පට්ඨානෙ විසඳි තේරුණානේ හැබැයි හොද හොද මඩේ දැම්මෝ විසඳනවට හැදී යනකොට දුකයි ඔක තමයි ඇයි උදේ හදනවා ඇලීම හවසට නේ තමයි ඒක කරන්න පුළුවන්ද දැන් අතීත ඇලීමේ අහක් කරන්න පුළුවන්ද අමතරක් නැහැ.
අතීත ඇලීම් වල විපාක කරන්න වෙලාවක් නැහැ නේ උදී ඇලී ගාවද ඉඳලා තියෙන්නේ තේරෙන්නේ ඔහොම ඔහොම දැන් දිනපතා එකේ ඒවා කරොත් මොකද වෙන්නේ තමතරම ඉස්සරහට ගෙනියයි ගෙනියන්න කියන්නේ වර්ධනය අමතර වැඩ කරයි යාගේ මුළු ශක්තිය යෙදিলা දෙන්නේ අමතරහනේ ඒ කියන්නේ කායගත සතියේ විපස්සනා සමාධිය සම්පූර්ණ දෛනිකව හම්බ කරන ටික විනා කරගන්න තේරුම් ගන්න ඔබ තමයි සාමාන්‍යයෙන් ওই භව සංනාවයක තියෙන්නේ ඒක අපි දන්නේ නැති දන්නාව ඒක අමුතු විදියට බලපාන එක තේරුම් ගන්න ඉගෙනගෙන තියෙන ඉතල වල පොත් බැලුවත් මනුස්සයන්ට නම් භව සංනාව නැහැ දැන් හොඳ පොතක් කියවුවා කියන්නේ භව සංනාව දෙන්නේ ආ රූපාවචර ධර්මයන්ට කියන නෑ කාම තණ්හාව නැතුව භව තණ්හාව විතරක් තියෙන්නේ බ්‍රහ්මයන්ට තමයි එපමණයි අවිද භව තණ්හාවක් තියෙනවා ඊට වැඩි ඉස්මතු වි අපේ කාම තණ්හාව කාම ලෝකයේ තත්ත්වයට එතකොට ওই තණ්හා දෙකෙන් කොයි කාරි දිනනවා නම් විභව තණ්හාව අනිවාර්යයි එපමණ දෙවන කාම තණ්හාවේ භව තණ්හාවේ තියෙන මිනිස්යන්ට විභව තණ්හාව බ්‍රහ්මයන්ට වැඩි වෙයි එපමණයි භවතණ්හා විතරක් තියෙන ඒකේ බලපෑමට විතරක් අහු වෙලා තියෙන බ්‍රහ්මයන්ට විභවතණ්හාව අපිට ගණන්නේ ඉතින් ඒ වුණාට සාමාන්‍ය සාහිත්‍යයේදී කියන්නේ සාහිත්‍යකාරය කවිකාරය කියන්නේ නම් මිනිස්යන්ට භවතණ්හාව නැ තියෙන්නේ රාටද බ්‍රහ්මයන් ඒ සාහිත්‍ය කතාව තේරුම් ගන්න යාට වැරදුනේ එක දෙයයි මිනිස්යන්ට කාම තණ්හාව දිනතා වැඩි වෙනින්දා භව තණ්හාව එළියට එනවා තේරුණානේ මම මේ කතා කරේ මේ කමතරණේ කාම තණ්හාවේ විපාකයට පහර දෙන්න ඔය කියන සති සම්පජාන්‍ය දියුණු වෙනකොට ඔයගොල්ලන්ගේ ඉස්මතු වෙනව භව තණ්හාව කරලියට එනවා තේරුම් ඒකෙන් හදා ගන්න අලුත් ඇලෙන් ටික දෛනික විපාක බවට හැරෙනවා ඒවත් බිය ශෝකයමයි දැන් ඔබ ඇත්තද හැම දිනාටම ඔබේ සුළුෙන් හෝ බලපාලා ඇති ඒ සුළුෙන් හෝ බලපාපේක තමන්ට විග්‍රහ කර ගන්න තරම් සත්‍යමත් ඥානයක් ඇති කර ගැනීම මේක නැති කර ගන්න උදව් වෙයි කියන්නේ ඒකයි බුදුහාමුදුර පෙන්නන්නේ කර්මයේ කර්මඵල ගැන විශ්වාසය ඒ විශ්වාසයෙන් නැතුව ප්‍රතිපත්තාණිය වඩන්න ගියොත් අමාරු වැඩෙන විදියයි නේ කියන්නේ. ඉතින් හැමෝම මහන්සියලා කරන පුහුණුව, එතකොට පුහුණුවේ මහන්සිය වෙන මේක. පුහුණුව තුළ මේ වගේ ඒවාන් අපිට එන ඒවා විසඳ ගන්න බැරි වෙනකොට ඒගොල්ලෝ හිතන්න පුළුවන් මගේ පුහුණුව වැරදි, කරන ක්‍රමය වැරදි. නැත්නම් වෙන කාරදර වෙන කිසි දෙයක් නැහැ. ඔන්න ඕක තමයි මේකට බලපාන්නේ. ඒක තේරුම් අරගත්තම තමන්ගේ යන ක්‍රමය හරි තමන් ප්‍රගතිය ලබාගෙන තියෙනවා මේ භාවනාවේ ජීවුනවා ලබාගෙන තියෙනවා කියලා තමන්ට තේරෙයි මේ කියපු ඒවා පිරිහීමේ ලක්ෂණයක් වන්නේ නෙවෙයි භාවනාවේ ජීවුනුව තුළ මුණගැහෙන ලක්ෂණ ටිකක් තේරුම් ගන්න මේවා භාවනාවේ ප්‍රගතිය මත මුණගැහෙන ලක්ෂණ භාවනාව නොකරන මිනිසුන්ට මුණගැහෙන්නේ නැති සංගවේ තේරුණා ඉතින් ඒ කියන්නේ මේවා මේ කියන ඒවා මුණ ගැහුණා නම් සතුටුයි ඒ ප්‍රගතියක් තියෙනවා මුණ ගැහුණේ නැත්නම් තව හොඳට භාවනා කරන්න අනාගතයේ මෑත අනාගතයේ මුණ ගැසීවි මේක තමයි ධර්මය ඉතින් මම හිතන්නේ අද දේශනාව මෙතනින් අවසන් කරනවා එතකොට හවස වෙනදා වගේම කියන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ කරගෙන යන භාවනාවෙන් දැනටම විෂයාකාරව කරන්න වගේ ප්‍රතිපදීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව අවසන් කරනවා සෑම දිනකටම පෙරවන් සරණයි.